කටුනායක සිදුවීමේදී ඒ මහනාම තිලකරත්න වාර්තාව එළිදැක්වුවා. ඒක සම්බන්ධයෙන් මොකක්ද රජය ගන්න ක්‍රියාමාර්ගය? මොකද අවුරුදු දෙකමාරක් ඔබතුමන්ලගේ ආණ්ඩුවත් මේක එළියට දෙන්න බෑ කියපු වාර්තාවක් දෙන්න බෑයි කියලා තියෙන මේ නිලධාරීන් මං හිතන්නේ, නමුත් ජනාධිපතිවරයාට කිව්ව හැටි ජනාධිපතිවරයා නිකෝ කරා මේක නිකුත් කරන්න කියලා. ඒ අනුව තමයි මේක නිකුත් උනේ. මේක ඉතාමත්ම වැදගත් වාර්තාවක්. මං අද උදේත් අහගෙන හිටියයි බ්‍රිටෝපනාන්දු සහෝදරයයි. එතකොට මේ මෑණියෝයි දෙන්නම කියපු කතා තමුන්නාසට තේරෙනවනේ එදා තිබුණ තත්ත්වය. දැන් බොහෝ අයට අමතක වෙලානේ එදා තිබුණ සමාජ තත්ත්වය. එදා ඒ මරණේ කොහොමද කියන්නේ ඒ අම්මා කියනවා. ඒ අම්මටවත් තාත්තටවත් කිසිම කෙනෙකුට තීන්දුවක් ගන්න හම්බුනේ නැහැනේ මරණේ ගේන්නේ කොහොමද ගෙදෙට්ට. මරණේ බිල ගෙවන්නේ කවුද? ඇවන් ගාඩ් එකෙන්. අර අම්මා කියන්නේ මේක තමයි තත්ත්වය ද. එතකොට මරණේ තීන්දුව කරන්නේ ගෙදෙට්ට ගේන්නේ කොයි වෙලාවටද? ආදාහනය කරන්නේ කොයි වෙලාවටද? පල්ලියට කී දෙනාද එන්නේ? ඔක්කොම තීන්දුව කරන්නේ හමුදාවේ. මෙන්න එදා තිබුණ තත්ත්වය. එහෙම මරණ දැන් සිදුවෙනවා. දැන් බොහෝ අයට මේ තත්ත්වය අමතකයි. දැන් ඒ අම්මා කියනකොට මෙහෙම රටක්ද තියුනේ කියලා පුදුම වෙනවා. හරිද? ඊට පස්සේ ඒ හමුදාව නියෝග මත තමයි ගෙදෙට්ට එන සංඛ්‍යාව තීන්දුව කරන්නේ. ඒ කියන්නේ නෑදෑයින්ට විතරයි මරණයට එන දුන්නේ. එතන මරණේ වැඩ කටයුතු සියල්ල එහෙන්. එතකොට ඇමතිවරු එතනට ගිහිලා පදිංචි වෙලා තිබුණා. ඔය දැන් මහලුකොට කතා කරන නිදහස ඉල්ලන ප්‍රසන්න රණතුංග මහත්තයා තමයි ගේ නම තමයි අද කිව්වේ. යන්නේ නැතුව වරින් වර, ඒ කියන්නේ ඩියුටි ටර්න්ස් අරගෙන ඩියුටි දාලා තියෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයායි කාලේ ඇමතිවරුන්ට. ගිහිල්ලා මේ මරණේ ගාව එතන තපින්නේ කියලා. ඒ කියන්නේ ඒ අනුව ඇමතිවරු ගිහිලා තපිනවා එතන. එහෙම ඇමතිවරු හිටියේ දා. ඔය දැන් කයිවාරු ගැහුවාට. ඔබතුමාට කියන්නේ තපින්නේ කියලා. අනේ මම නෑ යන්නේ තපින්න. ඕවට තපින්න ගියෙත් නෑ අපි. ඕවා ඔය කරණේවට අපි කිව්වා ඕවට නියම දඬුවම් දෙන්නේ කියලා. අනවශ්‍ය ප්‍රහාරයක් නේ එදා සිදුුනේ. එදා මේ පොලිස් වෙඩි තියන්න තරම් මේ දෙයක් තිබුණ නෑ එතන. නිදහස් වෙළඳ කලාපේ ආවහම ස්ට්‍රයික් එකක්වත් මොකක්වත් නෙවෙයිනේ. ඩිමොන්ස්ට්‍රේෂන් එකක් විතරයි තිබුණේ. ඒකනේ වෙඩි තිබුවේ. පොලිසියට තමයි මේ චෝදනා එල්ලවෙන්නේ. චෝදනා වෙන්නේ. ඔව්. දැඩි චෝදනා. නෑ ඒවට ඕඩර්ස් ගියානේ. ඒක නෙවුනේ. අවුරුදු ඇවිල්ලා අවුරුදු දෙකමාරක් මොකද ඡන්ද ප්‍රචාරකවල තෝදාගත්ත කාරණයක්. නමුත් තවමත් ඒ පවුල් වලට කිසිම සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ. මේ කාටවත් ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැ. තොරතුරු දැනගැනීමේ පණතෙන් දිගින් දිගටම ඉල්ලීම් කළා තමයි මේක දිනාගත්තේ. ඇත්ත වශයෙන්ම අවුරුදු ගණනාවක් තිස්සේ රොසෙන් චානකගේ මව ඉල්ලීම් කරා. නමුත් මේක ලබා ගන්න බැරි වුණා. 68 පාරක් දක්වා දුන්න උද්ඝෝෂණය කරා මේක ඉල්ලලා මේ වාර්තාව එළිය දක්වන්න කියලා. ජනාධිපති කාර්යාලයේ තොරතුරු නිලධාරියාගෙන් මැයි මාසේ දෙවෙනිදා ඉල්ලුම් පත්‍රයක් දාලා තමයි තොරතුරු දැනගැනීමේ පනත නිසා තමයි මේක ලබා ගන්න පුළුවන් වුණේ. ඒත් හම්බුන්නේ නැහැ. ජනාධිපතිතුමාගේ ඒක තමයි ඒකෙන් තමයි ආරම්භ වුණේ. ජාතික ආරක්ෂාවර ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියලා මේ පරීක්ෂණයක් මේක නෑ. ඉතින් එහෙම තමයි ඒ ආරක්ෂක අංශ ඒ දිහා බලුවේ. ඒකින් තමයි ජනාධිපතිතුමාට ලැබුණාට ජනාධිපතිතුමා මේක වාර්තාව නිකුත් කරේ. දැන් මේ වාර්තාව අනුව අපි ක්‍රියා කරන්න ඕනේ. මේක මේ ගාමිණී මහත්මයා ගෙනාපු ඒ පොරොන්දුව පිළිබඳ සේවකයන්ගේ විශ්වාසනීයත්වය පළ දුරයි කියලා. දැන් එතුමා කිව්වෙත් ඒකයි. ඒ උද්ඝෝෂණයට එතෙන්ට යන්න සිද්ධ වුණේ මිනිස්සුන්ට එන්නේ කාරණෙත් එක්ක. ඒකට තමයි මේ පහර දෙන්නේ කියන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම දෙපැත්තම කතා කරනවා. පොලිස් බලකාය ප්‍රතිරූපය ආරක්ෂා කරන්න, රටේ ප්‍රතිරූපය ආරක්ෂා කරන්නත්, ඉල්ලදාරින්ට දීප ක්‍රියා කරන්නත්, ඒ වගේම ජනතාව පැත්තෙනුත් කියනවා. ජනතාවත් මීට වැඩිය නීතිගරුක විදිහට හැසිරෙන්න තිබුණා කියලා. දෙපැත්තම මේක සාකච්ඡා කරලා තිනවා. මම හිතන්නේ අවුරුදු 6 30 වැහිලා තිබිච්ච රිපෝට් එකක් මේ එළියට එන්නේ.